RCB කණ්ඩායම ශ්‍රී ලංකාවේ රසිකයන්ගේ කැමැතිම කණ්ඩායමක් බවට මේ වතාවෙත් පත් වෙලා තියෙන්නේ වනිදු හසරංග කණ්ඩායමට සෙල්ලම් කරන නිසා. කොහොම වුණත් මේ වතාවේ තරගාවලියේ මේ වෙද්දි හොඳ නරක දෙකම පෙන්වන RCB කණ්ඩායම ගැන කණ්ඩායම් අධ්‍යක්ෂ මයික් හෙසන් අදහස් දක්වලා තිබුණා. එතෙන්දී වනිදු ගැනත් අධ්‍යක්ෂකතුමා කතා කරලා තිබුණා. කෝලි අයින් කරලා ඩුප්ලෙසිට නායකත්වය ලබා දීම ගැන හෙසන් කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තට මේක ලේසි දෙයක් නෙමෙයි. මොකද කෝලි වගේ චරිතයක් ඒතනින් අයින් කරලා තියෙන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද කෝලි කණ්ඩායමේ වෙනත් නායකයෙක් යටතේ ඉන්න නිසා ඒ තත්ත්වය තවත් අමාරුයි. කොහොම වුණත් ෆෆ් කියන්නේත් හොඳ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම ගොඩක් ක්‍රීඩකයන් ගැන හොඳ අවබෝධයක් යාට තියෙනවා. ඒ නිසා කෝලි නායකත්වයෙන් ඉවත් කිරීම ලොකු ගැටලුවක් වෙලා නැහැ. මේ වතාවේ IPL තරගාවලිය බලද්දී තනිකරම ප්‍රතිකරුවන්ගේ තරගාවලියක් බවට පත් වෙලා තියෙන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. මෙතනදී දඟපන්දු යවන්න ගුටි කනවා වැඩි වගේ තමයි පේන්න තියෙන්නේ. තරගාවලියේ RCB කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්න විදිහට ඉන්න වනිදු ගැන මයික් හෙසන් කියලා තිබුණේ මෙහෙම කතාවක්. චින්නසාමිවල දඟපන්දු යවන්නෙක්ට සෙල්ලම් කරන්න ලේසි නෑ. චාල්ුණත් ඒ පිටියේ සාර්ථකුණේ කාලයක් සෙල්ලම් කරලා දඟපන්දු යවන්නෙක්ට එකපාර දක්ෂතා පෙන්වන්න බෑ. කොහොම වුණත් මම හිතන්නේ වනිදු මේ වෙනකන් කණ්ඩායමට ඕන දේවල් දීලා තියෙනවා. හොඳ පන්දුවක් වුණත් හතරේ පාරක් හයේ පාරක් වෙන්න පුළුවන් මේ රටාවත් එක්ක. මම හිතනවා වනිදු ප්‍රහාරයෙන් ආරක්ෂා වෙලා පන්දු යවන විදිය දන්නවා. ඔය විදිහට කියන RCB ලොක්කා කියන්නේ චාල් වෙනුවට වනිදු කණ්ඩායමට ගන්න ප්‍රතිකරණේ තියෙන හැකියාවන් නිසා කියලා. ඇත්තටම වනිදු කණ්ඩායමට ගන්න ලොකු හේතුවක් තමයි එයාගේ ප්‍රතිකරණ හැකියාව. මැදපිළ ප්‍රතිකරුවෙක් විදිහට තරගයේ රිද්මය වෙනස් කරන්න එයාට පුළුවන්. කොහොම වුණත් මේ වතාවේ ඉම්පැක්ට් ප්ලේයර් කියන අලුත් හඳුන්වාදීම එක්ක වනිදුට පිටියට එන්න වෙන අවස්ථාව අඩුයි. මොකද මේ තත්ත්වයක අතිරේක ප්‍රතිකරුවෙක් සෙල්ලම් කරවන්න කණ්ඩායමකට පුළුවන්. කොහොම වුණත් කණ්ඩායමට අවශ්‍ය වෙලාවට රාමුවින් පිට දෙයක් දෙන්න වනිදුට පුළුවන්. වනිදු IPL අරගෙන ගියේ අපරාධි කියලා හැලිලින ඔස්ටාර්ලට. ඔය විදිහට තමයි වනිදු ගන්න ප්‍රධාන තීරණය ගත්ත මයික් හෙසන් උත්තර දීලා තිබුණේ. වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.